තුවාල හැමෝම ජානකීස් කිචන් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මීට කලින් ඔයාලා පරිප්පු තෝසේ කාලා තියෙනවාද? ඉතින් මම අද ඔයාලට හරිම පහසුවෙන් ගොඩක් රසට අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා පරිප්පු තෝසේ හදන හැටි, පරිප්පු තෝසේ කන්න කොත්තමල්ලි කොළ එහෙම නැත්නම් සිලාන්ත්‍ර කොළ සම්බෝලයක් හදාගන්න හැටිත් අරගෙන ආවා. අපි එහෙනම් රසම රසට මේ පරිප්පු තෝසේ සිලාන්ත්‍ර කොළ සම්බෝලෙත් හදාගන්නේ කොහොමද කියලා බලමු. පෝෂණයෙන් පිරි පරිප්පු තෝසේ හදන්න හොඳින් හොදපු පරිප්පු කෝප්පයක් ඕවනයිට් එකක් පෙඟෙන්න තියෙනවා. ඕවනයිට් එකක් පෙඟුන පරිප්පු ටිකේ වතුර පෙරලා අරගන්නවා. ඒ වගේම රස ප්‍රමාණයට ලුණු, උයපු බත් වලින් මේස හැඳි 3ක්, සෝස් පෑන් එකේ තවරන්න තෙල් අවශ්‍ය වෙනවා. කොත්තමල්ලි කොළ සම්බෝලේ හදන්න පොල් මේ වගේ හේනියට කෑලි කපලා ලුණු ගෙඩියකින් කාලක් විතර අරගෙන තියෙනවා. තක්කාලි, අමු මිරිස්, සිලාන්ත්‍ර කොළ එහෙම නැත්නම් කොත්තමල්ලි කොළ, අබ, රස ප්‍රමාණයට ලුණු, තෙල් අවශ්‍ය වෙනවා. මුලින්ම වතුර පෙරපු පරිප්පු ටික බ්ලෙන්ඩර් එකට දානවා. රස ප්‍රමාණයට ලුණු එකතු කරනවා. මම ලුණු තේ හැඳි 4/3ක් විතර එකතු කරනවා. පරිප්පු කෝප්පයට වතුර කෝප්ප එකමාරක් දානවා. පරිප්පු වල කෑලි හිටින්නේ නැති වෙන්න හොඳින් බ්ලෙන්ඩ් කරනවා. හොඳින් බ්ලෙන්ඩ් කරපු පරිප්පු ටික බෝල් එකකට දානවා. ඉතින් මේ පරිප්පු ටික අර පෑන්කේක් බැටර් එකක පදමට එන්න අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් වතුර ප්‍රමාණය පරිප්පු වල සයිස් එක අනුව, පරිප්පු පෙඟිලා තියෙන ප්‍රමාණය අනුව, ඉන්න ප්‍රදේශ වල උෂ්ණත්වය අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ලුණු බලලා ලුණු මදි නම් තව ලුණු ටිකක් එකතු කරන්න. මට මේකට ලුණු ටිකක් මදි වගේ, ඒ හින්දා මම තව ලුණු ටිකක් එකතු කරනවා. ලුණු ටික දාලා හොඳින් කලවම් කරනවා. ඊළඟට අපි අර උයපු බත් මේස හැඳි 3ක් ගත්තේ, අන්නේ බත් මේස හැඳි 3 මේ බැටර් එකට දානවා. බැටර් එකට දාලා හොඳින් කලවම් කරනවා. ඊළඟට මේ බැටර් එක වහලා පැය භාගයක් තියෙනවා. මුලින්ම බ්ලෙන්ඩර් ජාරයකට තක්කාලි දාන, මම තක්කාලි ලොයේ ගෙඩියකින් භාගයක් අරගෙන තියෙනවා. ඒ වගේම කෑලි කපපු ලුණු වලින් කොටසක් දානවා. ඔක්කොම දාන්නේ. අමුමිරිස් ටික, ඊළඟට කොත්තමල්ලි කොළ ටිකත් බ්ලෙන්ඩර් ජාරයකට දානවා. මේ වගේ ටිකක් බ්ලෙන්ඩ් කරලා පොල් ටික දානවා. ඊළඟට රස ප්‍රමාණයට ලුණු දාලා ඉවර වෙලා යන්තමට බ්ලෙන්ඩ් කරනවා. ඊළඟට වතුර මේස හැඳි 2ක් එකතු කරලා තව ටිකක් හොඳින් බ්ලෙන්ඩ් කරනවා.
ඊළඟට එළවලු තෙල් ටිකක් රත් වෙන්න තියෙනවා. තෙල් ටික අන්තිමට රත් වෙගෙන එනකොට අබ ටික දානවා. අබ ටික මේ වගේ අන්තිමට බැදෙනකොට කෑලි කපලා ඉතුරු කරගත්ත ලුණු ටික දානවා. ලුණු ටික මේ වගේ හොඳින් බැදෙනකොට බ්ලෙන්ඩර් කරපු කොත්තමල්ලි පොල් මිශ්‍රණය තෙල් එකට දානවා. හැන්දකින් හොඳින් කලවම් කරමින් තෙල් එකේ පොල් මිශ්‍රණය විනාඩි දෙකක් විතර උයනවා. ඊළඟට ලිප ඕෆ් කරනවා. ඉතින් අපි දැන් කොත්තමල්ලි කොළ සම්බෝලේ හදලා ඉවරයි. එහෙනම් දැන් පරිප්පු දෝසෙ ටික හදන්නේ කොහොමද කියලා බලමු. අපි දැන් කොත්තමල්ලි කොළ සම්බෝලේ හදලා ඉවරයි. ඉතින් මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ පරිප්පු දෝසෙ බැටර් එක. ඉතින් පරිප්පු දෝසෙ බැටර් එක මේ වගේ හැන්දෙන් හොඳින් කලවම් කරනවා. අපි එහෙනම් පරිප්පු දෝසෙ ටික හදමු. සෝස් පෑන් එක මෙන්න මේ වගේ මීඩියම් හීට් එකේ රත් වෙන්න තියෙනවා. සෝස් පෑන් එකට තෙල් ටිකක් දානවා. තෙල් මේස හැන්දක් විතර වගේ එකතු කරනවා. පේපර් ටවල් එකක් අරගෙන පේපර් ටවල් එකෙන් මෙන්න මේ වගේ සෝස් පෑන් එක වටේට තෙල් ටික තවරනවා. වැඩිපුර තියෙන තෙල් ටික පේපර් ටවල් එකට මේ වගේ එකතු වෙනවා. ඊළඟට අපි ආයෙත් මේ පේපර් ටවල් එකම මේ සෝස් පෑන් එක පිහදන්න අරගන්නවා. ඊළඟට පරිප්පු දෝසෙ බැටර් එකෙන් මේ වගේ හැන්දක් දාලා ඉවරලා හොඳට මේක තුනී කරනවා. ඊළඟට මේ වගේ උඩ පාට වෙනස් වෙලා එක පැත්තක් පිච්චෙනකොට දෝසෙට අනිත් පැත්ත හරවනවා.
තරවල පැත්තත් පුච්චන්න. ඊළඟට මේ වගේ පිච්චෙන කොට සෝස් එක සෝස් පෑන් එකෙන් අයින් කරනවා. මේ වගේ අර තෙල් ටික තවරපුවකින් පිටියදලා අපි අර ඉස්සෙල්ලා හැදුවා වගේ මේ හැන්දෙන් තුනී කරන්න නැතුව මේ විදිහට හදන්නත් පුළුවන්. මේ වගේ තෝසෙ බැටර් එක දාලා මේක මෙන්නලාදී මේක තුනී කරනවා. මේක තුනී කරන්නත් පුළුවන්. ඒක පොඩි ටිකක් අර හොඳට ලේකින් හදා ගන්න පුළුවන්. මේ විදිහට ඉතුරු තෝසෙ ටිකත් හදනවා. ඉතින් පරිප්පු ගෙදර ගොඩක් වෙලාවට තියෙන දෙයක් හින්දා ඔයාලට හරිම ලේසියෙන් මේ පරිප්පු තෝසෙ එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අර උඳු පිටිවලින් හදන තෝසෙ වලට වඩා රසයෙන් නම් ගොඩක් වැඩි. ඔයාලත් එකපාරක් හරි මේ වගේ පරිප්පු දෝසෙ එකක් ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔයාලට ඒ වගේම කොත්තමල්ලි කොළ සම්බෝලයත් එක්කලා මේ පරිප්පු දෝසෙ එක තවත් රසයි. ඉතින් ඔයාලට කොත්තමල්ලි කොළ සම්බෝලේ හදන හැටිත් මම මේ වීඩියෝ එකේම දාලා තියෙනවා. ඔයාලට හරිම ලේසියෙන් කොත්තමල්ලි කොළ සම්බෝලෙකුත් හදා ගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙයි කියලා. ඔයාලා මගේ මේ පරිප්පු තෝසෙ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්ට ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකක් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.